ඉතින් මේ ප්‍රදේශයේ අම්ලතාවතර අමතක කරන්න බෑ. සමහර අය හිතනවා කඩුවෙල නෑ මම දැන් වෙන තැනකට දාලා එහෙම කියලා. පක්ෂේට මාව කඩුවෙලින් යවන්න බෑ. මේක මම ඉපදිච්ච බිම. වත්තරමුල්ල මගේ හත්මුතු පරම්පරාවම ඉන්න ගම. ඉතින් ඒ නිසා පක්ෂේ වලට රජයන් වලට ඕන විදියට එහෙම මාව කොයි හරි ඈතකට දාලා කොටු කරන්න පුළුවන් කම නෑ. ඒ නිසා කඩුවෙලටත් ඕටර මොළොන්නාවට වගේම මම දැනට වැඩ කරන පාදුක්කර වගේම මේ කොළඹ දිස්ත්‍රික්කයේට මට කරන්න තියෙන යුතුකම කරන්න මම කාගෙන්වත් අවසර ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් කියනකම් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පහුගිය කාලේ කොවිඩ් තිබුණා, ආර්ථික ප්‍රශ්න තිබුණා, දේශපාලන ආරවුල් තිබුණා. ඒ සියලු දේ මැද්දේ අපේ සතුට, සාමය, එකමුතුකම සියල්ලම නැති වෙලා ගියා. සතුට වෙන්න පුළුවන් කමක් තිබුණේ පහුගිය කාලේ ලයිට් නැතුව පැය 13ක් හිටියා. තෙල් නැතුව පෝලිම් වල හිටියා කිලෝමීටර් ගාන. ඒ වගේම ගෑස් නැතුව ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරුණා මාස ගාණක් යනකම්. හැම බාන්නෙම මිල ඉහෙර යනකොට සතුටු වෙන්නේ මේ හිතෙන්නේ දේශපාලඥයෙක් එන්න කිව්වොත් මේම මොනව හිතෙයිද? ඉතාම නරක ප්‍රතිචාර තිබුණා සමාජයේ. ඉතින් ඒ නිසා විශාල අර්බුද රාශියක හිටපු අම්මලා තාත්තලාගේ සියලු දේ පහුගිය කාලේ අහිමි වුණා. පළාත් සභාවල පාර්ලිමේන්තුවේ විමධ්‍යගත මුදල් දුන්නා ඊට ඉස්සෙල්ලා. පළාත් සභාවෙන් විශාල වැඩ කොටස මමත් එක්ක හැම මන්ත්‍රීවරයම යම් යම් වැඩ හිටි ගී රස වින්දන ඇතුළු වන්දනාවලට උදව් කරන ඒවා විවිධ දේවල් කළා. අපි විශාල ප්‍රමාණයක් ඒ වෙලාවේ අපි කරනකොට තරඟයක් කරා, නගර සභාවක් කරා, අනිත් මන්ත්‍රීවරුත් කරා, විවිධ අය කළා. හැබැයි දැන් සල්ලි එන්නේ නැහැ. එතකොට කරන්න කවුරුත් උනන්දුනේ නැහැ. අනිත් පැත්තෙන් ආර්ථික අර්බුද නැත්නම් රටේ සමාජීය ප්‍රශ්න. මේ සියල්ල නිසා අම්මා තාත්තගේ සතුට සංහිඳියාව අනික් වැඩ ගොඩක් අඩාල වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ අයට අහිමි වෙච්ච දේ ලබා ගන්න තමයි ගොඩක් අය වේලස්සනෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ මේ වැඩේ යන්න ඕනේ. සල්ලි තියෙනකොට ආණ්ඩුවේ සල්ලි තියෙනකොට තරඟිට කරන්න මන්ත්‍රීවරු හිටියට සංවිධායකවරු හිටියට ආණ්ඩුවේ සල්ලි නැත්තම් සත පහක් ඉඳන් කරන්න එක එක හොයාගන්න බැහැ. දැන් මේ වගේ වැඩක් කරන්නත් අඩු ගානේ ලක්ෂයකට වඩා මුදලක් ඕන. ආණ්ඩුවෙන් දෙන්න නැත්තම් කට්ටිය ඉඳන් කරන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මම ගිය අවුරුද්දේ තමාරු වෙලාවෙත් කරා පොඩියට ළමා දිනේ නිසා වැඩි හිටි සොයා. ඒ වගේම ඉත ඉස්සල්ලා අමාරුම කාලයක් ආවා කොවිඩ්. ඒත්නම් පොඩියට මේ වැඩ සංකරා මිනිසරේ කොවිඩ් ඉවරයි පාර බැහැල යන්න පුළුවන්. ආර්ථික අර්බුදයක් මුණ ප්‍රශ්න තිබුණත් අපි යම් ප්‍රමාණයක ජනාධිපතිවට ගරු කරන්න. ප්‍රධාන හේතුව තමයි ඒ විදුලිය නැති දුක් විඳපු පැය 13 නැති කරපු ගෑස් සිලින්ඩරයක් නැති තත්ත්වය වෙනස් කරපු. ඒ වගේම තෙල් රටේ නැත්නම් සල්ලි තිබුණත් ගන්න බැරුණානේ. ඒ தත්ත්වය මුදෝලා යම් ප්‍රමාණයකට අර බරපතල අමාරුකම් ටික සමනය කරලා තියෙනවා. හැබැයි අවසන් වෙලා නැහැ. තව ප්‍රශ්න තියෙනවා. තවමත් ජීවන වියදම් වැඩි, ඔළුව උස්ස ගන්න අමාරු. 2018 19 තිබුණ තැනට එන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා අපට වේදනාව තියෙනවා, දුක තියෙනවා, ඒ වගේම කේන්තිය ඇති. ඒ සියල්ල තිබුණත් පෙර පරිදි 2022 ජනාධිපතිවරු අගමැතිවරු ගහලා එළවෙන තැනට යන තරම් සමාජයේ අද තරහෙන් ප්‍රශ්න වල බලන්නේ කියලා පේනවා. මොකද ඒකට යම් විසඳුමක් ගරු ජනාධිපතිතුමා දුන්නේ. ඒ නිසා අපි තමට ඒ ගෞරවය තියන්න ඕනේ. හැබැයි ඒ වගේම නැවත සමාජයේ යහපත් තැනට ගේන්න තවදුරටත් ආණ්ඩුවේ නිමි මේ උදව් කරන්නේ ඒ නිසා. ඒ වගේම ආණ්ඩුවේ හිටියට දෙන දෙයක් කාලා වෙන දෙයක් මම බලන් ඉන්නේ නැහැ. ඒ නිසා මම කියන්න ඕනේ මාව මේ තැනට ගෙනාපු අය තමයි මේ ඉන්න බහුතර. යන් දෙවි. ඔබ තමුන්නාන්සලාට ප්‍රශ්න එනකොට මම ගෙයින් ගෙදරට ඇවිල්ලා කතා කළේ නැතුණාට පාර්ලිමේන්තුව ඇතුලේ මම මගේ හඬාව දිගා ජනාධිපතිතුමා අගමැතිතුමා මන්ත්‍රීවරු ඉන්න ආණ්ඩු පක්ෂය ඇතුලේ මම ඒ හඬාව දිගා. තෙල් වැඩි වෙනකොට, ගෑස් වැඩි වෙනකොට, බඩු මිල වැඩි වෙනකොට, දරුවගේ පාසල් නිලැඳුම් පාසල් පොත්පත් ටික වැඩි වෙනකොට, ඒ වගේම ජීවන විදියේදී මෙවැදලා ජනතාව කබලෙන් ලිපට වැටලා ජීවත් වෙන්න බැරි අස්සේ මේ නැවත විදුලිය වැඩි කරනකොට අපි කිව්වා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවොත් අපි දෙන්නේ නැහැ ඡන්දෙ කියලා. එහෙම කියන්න හේතුනේ ඡන්දෙ දුන්න ජනතාවට යුතුයකම් ඉෂ්ට කරන්න මට වක්කීමක් තියෙන නිසා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන මාත් හිටියා නම් මං අද මෙතන ඉන්නේ සමහර විට රාජ්‍ය අමාත්‍ය කෙනෙක් විදියට. ඒ රාජ්‍ය අමාත්‍යකමට වඩා අපේ අම්මා තාත්තගේ, අපේ දරුවන්ගේ හෙට දවසේ යහපත් කරන්න, අපේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් හඬ නගන්න ඕනේ කියන බලාපොරොත්තුව තිබෙන නිසා තමයි ආණ්ඩුව ඇතුලේ හිටියත් සමහර විට විපක්ෂේ වගේ මගේ හඬ අවදි කරලා තමුන්නාන්සලාගේ ප්‍රශ්න කතා කරා. ඒ ප්‍රශ්න ටික කතා කරනකොට ආණ්ඩුව ඇතුලේ කැපිලි තියෙනවා, පක්ෂය ඇතුලේ කැපිලි තියෙනවා. පස්සේ කට්ටිය පහුගිය කාලේ මෙතන ඉන්න පක්ෂය අය, හැබැයි පක්ෂ කට්ටිය පිස්සු කෙලියා.
පක්ෂ කට්ටිය ගොනු තීන්දුව ගත්තා වැරදි කළා ඒක ඒ වැරදි කරනකොට අපි කිව්වා එපා කියලා දැන් අපි සමුනාසලා එකතු වෙලා 69 ලස්සේ ජනවරමත් දීලා විශාල දායකත් දීලා ජනාධිපති අගමැති දීලා විශාල ප්‍රතිශතයෙන් ඉස්සරහට ආවට ඒ රටේ මම කියන්නේ නෑ ගෝඨාභය මහත්තයා හොරෙක් එතුමා මංකොල්ල කෑව කියලා හැබැයි එතුමාට කලමනාකරණය කරගන්න ජනතාවගේ හැබැයි ප්‍රශ්නේ හඳුනගන්න බැරි වුණ නිසා එතුමා ළඟ වැරදි පුද්ගලයෝ උපදෙස් දුන්න නිසා රුපියල් බිලියන 600ක් විතර අවුරුද්දකට බදු ආදායම අහිමි කරගත්තා. එතකොට අනිත් පැත්තෙන් භාණ්ඩාගාරයේ මුදල් එන්නේ. අනිත් පැත්තෙන් කෘෂිකර්ම ප්‍රතිපත්ති අවුරුදු 10කින් වෙනස් කරන්න ආපු එක අවුරුද්දෙන් දෙකකින් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා කාබනික පොහොර වලට යන්නක. එතනින් ගොවියා කලබල වුණා, වත් නැති වෙයි කියලා මිනිස්සු කලබල වුණා. ජීවන වියදම වැඩි වෙන්න ගත්ත මේ අර්බුද ටිකට හරියමන් උත්තරයක් දෙන්න බැරි වුණා කල්මනාකරණයේ දුර්වලතාවය. ඒ නිසා ඒක ඒක කියවපු අපිව එක්ක තරහෙන් බැලුවම ඒක විසඳගන්න උත්සාහ කරේනේ. ඒ අර ප්‍රශ්නේ තියෙනවා. හැබැයි කොවිඩ් එක ආපු වෙලාවේ අපි හැමෝටම ඉන්ජෙක්ෂන් එක දුන්නේ නැත්නම් ගෝඨාභය මහත්තයා රටේ මිනිස්සුන්ට අද අපිට මෙහෙම කතා කරන්න වෙන්නේ නැහැ. ඒ යුතුකමත් අපි වැරද්ද අඩුපාඩුව කියන ගමන් ඒ යුතුකමත් කියනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්තුමා තස්සවාදීන් අතුගාලා දාලා යුද්ධ නැති කරේ නැත්නම් අපි දැන්ටත් අර පලස්තීනෙට ගහනවා වගේ අපි පුදු ගන්නවා තස්සවාදීන් එහෙනම් අපේ සෑහෙන පිරිසක් මැරෙනවා. ඉතින් ඒ නිසා ඒ ගෞරවයේ ජන මහින්ද ජනාධිපතිතුමාට තියෙනවා ඒ ගෞරවයේ එදා කොවිඩ් එකේදී තස්සවාදී නැති කිරීමේදී ගෝඨාභය මහත්තයා ගත්ත තීන්දුව. හොඳයි. හැබැයි ඊට පස්සේ දේශපාලනිකව රට කළමනාකරණය කරලා ජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න බැරි වුණා. ඉතින් ඒ අඩුපාඩු කිව්වම හදාගත්තේ නැතුණාම අපිට සිද්ධ වුණා ඒ අඩුපාඩු එළිය විවේචනය කරන්න. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට පක්ෂයේ අය ඒ ගත්ත ගොන් කිඳු තවත් වැඩි කරලා කතා කරන කෙනා අර මෙතුවක් වගේ කටේ ප්ලාස්ටර් අලවන්න මගේ බැරි නිසා අමාරට මං හිටපු ආසනින් අයින් කළා වෙන තැනකට දාලා අපේ තතු කපන්න උත්සාහ කරා. හැබැයි එහෙම කළා කියලා ජගත් කුමාරගේ හඬ නිහඬ වෙන්නේ නැහැ. මේ ජීවිතයේ හුස්ම පොදක් හරි තියෙනකන් කියන කාරණාව මං කියනවා. ඒ නිසා හෙට දවසෙත් මේ රටේ ජනතාවට කුකුසක් ඇති කරගන්න එපා. ජනාධිපතිවරණය හරි පාර්ලිමේන්තු මැතිවරණය හරි කල් දාන්න යනවායි කියලා සමහරු කියන්න හදනවා. අපි කිසි විටක එවැනි මැතිවරණයක් කල් දාන්න මොන ජනාධිපතිවරයටත් මොන ජගතටවත් ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මම කියනවා. කලට මැතිවරණ පැවැත්වීම ආණ්ඩුක වගකීම පෞද්ගලික කාලයේ අපුර ගොඩක් තිබුණා. දැන් ඒව කළමනාකරණය කරගෙන යනවා. අපිත් කියනවා ඒක හොඳයි කියලා. ඒ හොඳ නම් ඉදිරි කාලේ ජනාධිපතිවරණ මහා මැතිවරණ කලට තියන්න. හැබැයි කලබලයට කවුරු හරි ඕන කියලා දැන් ජනාධිපතිවරණේ තියන්න තියෙන ලබන අවුරුද්දේනේ. කවුරු හරි කියලා මේ අවුරුද්දේ තියන්න කියන්න එහෙම කිව්වයි කියලා කියන්නත් ඕන ගමන්නේ. මහා මැතිවරණේ දැන් සමහර අයට තියෙනවා සමහර අය හිතනවා දැන් Tamanට වාසිදායකයි. ඔය සමහර ජීවිපී කට්ටිය සමහර පෙරටු ගාමින් තවත් විපක්ෂේ බලවේග හිතනවා Tamanට වාසි. වාසි නිසා දැන් ඡන්දයක් තියෙනවා. දැන් ජනතාවට පාන් කියා ගන්න බැරුව ඉන්න අමාරු වෙලාවක්. ඉතින් මේ වෙලාවේ ඡන්දෙට වඩා බඩු මිල අඩු කරලා ජනතාවගේ ප්‍රශ්න ටික විසඳලා දරුවන්ගේ ඒ උපකරණ ටික අඩු කරලා පොත පෑන පැන්සල ඉඳන් ගණන් ගිහිල්ලා ඒ ටික ජනතාවට සහන ටික දීලා ජීවත් වෙන්න ඉඩක් හදන්න ඕන නිසි වෙලාවට මැතිවරණේ තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණේ තාම අවුරුදු 3යි ගිහිල්ලා තියෙනවා. තව අවුරුදු 2ක් තියෙනවා ඉන්න. ඉතින් ඒ නිසා ඒක කලබලෙට තියන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ නේ. නමුත් රජයක් විදියට එතුමාට බලේ තියෙන අවුරුදු 2ක්ම ආරෙන් ඡන්දෙ තියන්න. ඉතින් ඒ ඡන්දෙ තියන්න ඕන වුණොත් ඒ තීන්දුව ගත්තොත් ඒකට අපි මුහුණ දෙන්න ඕනම වෙලාවක සූදානම්. ඒ හැබැයි මම ඉදිරියේදී තීන්දුව ගන්නෙ තමුන්නාන්සලත් එක්ක කතා කරලා රටට ආදරය කරන මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන දැන් සමෘද්ධිය වගේ වෙලාවේ දැන් අස්සස්ම ගෙනල්ලා රට අවුල් කරලා මිනිසුන්ට විශාල අර්බුදයක් තියෙනවා. මේ අර්බුද නැති කරලා සමෘද්ධි ව්‍යාපාරය රකින්න රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන දරුවන්ගේ හෙට දවසේ යහපත් කරන මේ රටේ සියලු මිනිසුන්ට එකට ඉන්න පුළුවන් වටපිටාවක් හදන නායකයෙකුත් එක්ක තමයි දේශපාලනය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාර්යයේදී අපි තමුන්නාන්සලත් එක්ක කතා කරනවා. ඒ කතා කරලා තමුන්නාන්සලගේ පස්ස විසඳන නායකයෙකුත් එක්ක වැඩ කරනවායි කියන කාරණාව අපි මතක් කරනවා. ඒ අතරතුර මේ ආණ්ඩුවේ ඇතුලේ ලැබිච්ච ජනවරම දැන් ලැබිච්ච ජනවරමට පිටපාන්න බෑ. සමහරු කියනවා මාධ්‍ය වලින් එහාට යන්න මෙහාට යන්න තීන්දුව ගන්න කියලා. දැන් එහෙම තීන්දුව ගන්නත් බෑ. අපිට ඕනකම තිබුණොත් අපි තීන්දුව ගන්නවා. වැරදිය වලට හඬ නගනවා. ඒ දිගින් දිගටම හඬ නැගුවා. හැබැයි තීන්දුව ගත්තත් දැන් පහුගිය දවස්වල උසාවි තීන්දුවකුත් දීලා තියෙනවා. දැන් අපි උසාවියට ඉස්සනම්න්න එපේ. උසාවි තීන්දුව තමයි පක්ෂෙන් පිට තීන්දුව ගන්න බෑ. මොනතරම් හෘද සාක්තිය ඇත්ත වුණත්, හෘද සාසිය කකියර වුණත්, හෘද සාක්තියේ වේදනාව ලැබුණත් පක්ෂෙන් පිට තීන්දුව ගන්න එපා කියලා උසාවියේ තීන්දුව දීලා තියෙනවා.
ඒ නිසා ඒ ගැන මන්ත්‍රීවරුන්ට ඊගාවට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගිය කට්ටියට එහෙම ප්‍රශ්න ඇති. අපි නොබිය නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් විදියකට ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඒ අධිකරණ තීන්දුව තුළ ඉතින් අධිකරණයට අපි ගරු කරන නිසා හිස නමන්න ඕන. නමුත් ආණ්ඩුවක් ඇතුලේ කටයුතු කරනකොට 100ට 100ක් අපිට ආණ්ඩුව කියන දේ කරන්න බෑ වගේම ආණ්ඩුව ඇතුලේ ඉන්නවා නම් ඒ 100ට 100ක්ම විරුද්ධ වෙන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. මොකද උසාවියේ තීන්දුව තියලා තියෙන්නේ ඒවත් එක්ක කොහොම වුණත් ඉන්න කියලා. ඉතින් ඒකත් අපේ ආදරණීය අම්මලා තාත්තා තේරුම් ගන්න ඇතයි කියලා හිතනවා. හැබැයි අර මැතිවරණ කල් දානවනේ. එතකොට අපිට ආණ්ඩුව ඉන්න වෙන්නේ නැහැ. යම් විදියකට ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ කල් දාන ජනමත විචාරණයක් ලෑස්ති කියලා කිව්වොත් එතකොට සමාජ පුද්ගලිකව මට හිතේ මටත් හොඳයි තව අවුරුදු 6ක් ඉන්න කියලා. හැබැයි ඒ තීන්දුවට අපි යන්නේ නැහැ. තමුන්නාන්සලා තමයි රටේ පරමාධිපත්‍යයේ ඇත්ත අයිතිකාරු. ඒ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ නිසි වෙලාවට ඡන්දෙ දියන්න ඕනේ. ඒ ඡන්ද අයිතිය දෙන්නේ නැත්නම් ඒ ආණ්ඩුවේ මට වාසි වුණා කියලා අපි ඉන්න සූදානම නැහැ. ඒ වගේ ඒ නිසා මම විශ්වාස කරනවා ආණ්ඩුව ඇතුළේ එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහර අය කියන්න හදනවා එහෙම ජනමත විචාරණ ආණ්ඩුව අපිට කතා කරලවත් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා එහෙම නැහැ කියලා. හැබැයි එහෙම ඉඩක් දෙන්නත් අපි සූදානම නැහැ. ඒ වගේම මේ මෙතන ඉන්න වැඩිහිටියෝ නිසා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද රටේ බාල බෙහෙත් ගේනවා. ඒ වගේම ස්පිතාලෙට ගියාම බයයි කියලා එකක්. ස්පිතාලෙට යන එක සම්බන්ධව අපි දිගට පහුගිය කාලේ කතා කළා. ස්පිතාලෙදී මේ දරුවෝ මැරෙනවා, වැඩිහිටියෝ මැරෙනවා, වැරදි ඉන්ජෙක්ෂන් ගන්නවද කියලා කාරණා. ඒ නිසා පහුගිය කාලේ අඩුපාඩු වෙලා තිබුණා. විශ්ව භාර ඇමතුමාට අපි දිගින් දිගට කියලා තියෙනවා නැවත එවැනි අඩුපාඩු සිද්ධ වෙන්න එපා කියලා. විපක්ෂයෙන් ගෙනාවට අපි සහයෝගය දුන්නේ නැහැ. ආණ්ඩුව වටන්න බෑ. රටේ අනිත් පැත්තෙන් කරගෙන යන වැඩ කොටස වැටිලා රට නැවත ආයි හතර ගාතේ දාලා වැටෙනොත් අපි ඔක්කොම හතර ගාතේ වැටෙන හින්දා. හැබැයි එතුමාලාගේ පැත්තෙන් හරියට වැඩ නොකළොත් ඉදිරියට ඒක ආණ්ඩුව ඇතුළෙම කැරල්ලක් වෙන්න පුළුවන්. බාල බෙහෙත් ගෙනාවොත් බාල ඖෂධ හරහා අවසානයේ මිය යන්නේ ලෙඩ වෙන්නේ අපේ ආදරණීය අම්මලා තාත්තලා දරුවෝ. ඉතින් ඒ නිසා ඒකට පිළියමක් යොදන්න ඕන. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ඖෂධ මිල අඩු කිරීම පිළිබඳව අපි දිගට කතා කරා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇහුවා, ආණ්ඩු පක්ෂය කතා කරා 15% 20% අඩු කළා. නමුත් අපි හිතනවා ඒ ඖෂධ මිලත් ඉතාම ඕනෑකමින් මැදිහත් වෙලා අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි වැඩි දැන් වැඩිහිටි දින සම්මුතුවට වඩා නැහැ නේ. වැඩිහිටියන්ට අවශ්‍ය පහසුකම් දෙන්න බෑ නේ. වැඩිහිටියන්ට ඕන වැඩියෙන්ම ඕන වෙන්නේ බෙහෙත්. කන්න බොන්න මූලික තමයි. ඒ වගේම කන බොනවා වගේම වැඩිහිටියන්ට බෙහෙත් අවශ්‍යයි. බෙහෙත් ටික හරියට ගන්න සාධාරණ මිලකට ගන්නත් ඒ වගේම බෙහෙත් එක ගත්තාම ඔලුව කැක්කුමට ගන්න බෙහෙත් අරගෙන හෙට මැරෙන්න උනොත් එහෙම. ඒ නිසා ගන්න බෙහෙත හරි එකක් වෙන්න ඕන. දැන් ඊයේ පෙරදා කියනවා මේ NMR එකෙන් බෙහෙත් ගෙනාවේ නැහැ, වෙන අය ගෙනල්ලා වෙන සීල් ගහලා කියලා. ඉතින් එහෙමනම් හිටු කියලා පස් ගහලා හරි ඒ මිනිස්සු ඒ කම්පැනි එල්ලලා මරන්න ඕන. එහෙම නොකර අපිට රට හදන්න බෑ. ඉතින් ඒ නිසා මම නමුනාන්සලට කියනවා මේ වැරදි කරන සමහර විට ඇමතිවරු වෙන්න පුළුවන්, වැරදි කරන සමාගම් වෙන්න පුළුවන්. අපි ඒ වලට සමාව දීලා නම් මොන තීන්දුවාවත් යන්න සූදානම් නැහැ කියන කාරණාව මතක් කරමින් අද දවසේ මේ අම්මලා තාත්තලත් එක්ක සතුටු වෙලා මේ අවස්ථාව සමර සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපේ මොන හරි අඩුපාඩුවක් වුණා නම් ඒ ගැන කනගාටු වෙනවා මේ තියෙන පාසුකම් මැද්දේ. ඒ වගේම මේ වේදිකාවේ සුදත් සම්බරසිංහ මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ හැකියාවන්, පළපුරුද්ද, දැනුම මේ සියල්ල ඉතාම හොඳින් උකහාගෙන එතුමා මේ වැඩසටහන කරනවා. ඒ වගේම සතුටු වෙන්න, විනෝද වෙන්න ගී ගයන් අම්මලා තාත්තලා රාශියක් ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් ඔක්කොටම කාලෙත් එක මැනේජ් කරගන්න බැරි වෙයි. අපි උපරිම පුළුවන් උපරිම දෙනාට ඒ අවස්ථාව දෙනවා. වේදිකාවේ එක පොටසක් තියෙනවා. ඇවිල්ලා ඕනනම් නටන්නත් පුළුවන් කට්ටියට. ඉඩක් ටිකක් පුටු පේජියක් මම ඊයේ හවස අයින් කරා. ඒ පේජිය දෙකක් තියන්න ඕන කෙනෙකුට ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් කියලා. මොකද පාදුක්කි ගත්තේ සතිපොල. ඒකේ 2000ක් විතර දාන්න පුළුවන් භූමියක්. ඒකෙත් විශාල පිරිසක් නැටුවා ආපු අයකින් මම හිතන්නේ ඔක්කොගම වගේ නැටුවා. ඉතින් අවසාන මොහොතේ එවැනි තත්යකට යයි කියලා විශ්වාස කරපු නිසා තමයි මේ ඉඩ කඩ ඇතුළේ ඒකත් හැදුවේ කියන කාරණාව මතක් කරමින් ඔබට මේට වඩා දෙයක් කරන්න තමයි අපි පාර්ලිමේන්තු ගියේ. නමුත් කොවිඩ් ආපු නිසාත්, ආර්ථික අර්බුදාව නිසාත්, අපේ සමහර අයගේ ගොංකන් නිසාත් ඒ යුතුකම් ඒ විදිහට කරන්න බැරුණා. රටේ ප්‍රශ්න ටික අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා රජය යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් යනවා. ලබන වර්ෂය තුළ ඒ කළමනාකරණයේ යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වුණොත් මේ තියෙන තත්ත්වයන් වෙනස් වෙලා නැවත විමධ්‍යගත මුදල් ටික ලැබිලා
නැවත අනිකුත් වැඩ කටයුතු කරලා රටේ ආර්ථික අර්බුදය සමනය කරමින් ජනතාවගේ පැත්තට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ සඳහා අපි ආණ්ඩුව ඇතුළේ කැප වෙනවා. ඒ වගේම වැරදි අනපනත් වලට මම ඡන්දෙ දුන්නේත් නැහැ පහුගිය කාලේ ඉස්සරහට දෙන්නෙත් නැහැ කියන කාරණාව මතක් කරමින් ඔබ තමුන් වහන්සේලා වෙනුවෙන් අපට පුළුවන් උපරිම කාර්යභාරයේ ඉදිරිපත් කරනවායි කියමින් ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දෙකම අවසන් කරනවා.